ආයිබෝන් පුතේ අපි ඔන්න ඔයගොල්ලන්ගේ පොතේ අන්තිම කොටසට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අන්තිම කොටස කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සම්භාවිතාව අවසාන පාඩම. ඉතින් මේ සම්භාවිතාව පාඩමේ මම කිව්වා නෝට් ගොඩායිනේ ආන්නේ පුරවැදි පාඩම වගේ නෝට් මලියන නේද. ඉතින් නමුත් පුතේ මේකේ ඕ ලෙවල් පේපර් එකේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් එක පත්‍රයේ ඒ කොටසේ සමහර විට කුලක නම් අනිවාර්යෙන් එනවා. කුලක වෙන රූපයක ප්‍රදේශයක් දක්වන්න හරි මොකක් හරි කුලක සම්බන්ධයක් එනවා. ඒත් එක්කම එහෙමත් ඒත් එක්කම සම්භාවිතාව සම්බන්ධ නියදී අවකාශය හරි මොකක් හරි එක සිද්ධියක සම්භාවිතාව සම්බන්ධ පුංචි ගානක් එනවා. හරි ඊට පස්සේ එක B කොටස ගත්තොත් එක B කොටසේ පස්වෙනි ගාන හෝ හතරවෙනි ගාන බොහෝ විට වෙන්නේ මෙන්න මේ සම්භාවිතාවය කුලක හා සම්භාවිතාවය කියන කොටසට. ඉතින් ඒ කොටසේ යන්නේ ඔබලු දන්නවා එක්ක කොටු දැලක් එහෙම නැත්නම් රුක්සකන කොටු දැලක් එහෙම නැත්නම් රුක්සකනක් එක තමයි ගන්න. ඉතින් අපි හිතමු අපි සම්භාවිතාව ගණන් දැන් මෙතන අපි සාකච්ඡා කරනවාද ගණන් පහක් හයක් සාකච්ඡා කරනවා. හරි අපි ගණන් 100ක් සාකච්ඡා කරන්න ගියා කියලා හිතමු. අපි ගණන් 100ක් හදලා ගියොත් සම්භාවිතාවෙන් විභාගෙට එන්නේ 101 වෙනි ගණන්. ගණන් 100ක් හදලා ගියොත් විභාගෙට එන්නේ 101 වෙනි ගණන්. ඒ කියන්නේ මොකක් හරි වෙනස්ම කතාවක් වෙනස්ම නිදසුනක් අපි කරලා යනවට වඩා වෙනස් එකක් එන්නේ මොකක් හරි අලුත් ගණනක් එන්නේ. ඒක නිසා මේකෙදි කියන දේ හරියට තේරුම් ගන්න කියන දේ හරියට තේරුම් ගන්න සමහරක් අවස්ථාවල ප්‍රතිශත පවා මේකට සම්බන්ධ කරලා දිනවා. ඉතින් ඒක නිසා අපි උදාහරණ කීපයක් කතා කරලා බලමු. පුතේ අපි අන්තිමට නැවැත්ුවේ මියදී අවකාශයේ කොටු දැලක දක්වන දැන මියදී අවකාශයේ කොටු දැලක දැක්වීම. මම කිව්වා මේ මියදී අවකාශයේ කුලකයක් විදිහට ලියුවට නේද පරීක්ෂණ දෙකක් එකවර කරනවා. පරීක්ෂණ දෙකක් එකවර කරනවා නැත්නම් එකක් කරලා ආයි අනික ගන්නවා. හරි එම් උදාහරණයක් විදිහට අපි හිතමු ඔන්න පෙට්ටියක තියෙන පාට දෙකක බෝල. රතු පාට බෝල 3යි සුදු පාට බෝල 4යි තියෙනවා. රතු පාට බෝල 3යි සුදු පාට බෝල 4යි. කියන්නේ ඔක්කොම බෝල 7ක් තියෙනවා. නේද? මට පුළුවන් බෝලයක් ගන්න එළියට. අරගෙන මේක පාට බලන්න. පාට බලලා ආයි දාන බෝලෙ පෙට්ටියට. දාලා තව බෝලයක් ගන්න පෙට්ටියෙන් අබුලෙස. ඒකෙත් පාට බලන්න. හොඩ පරීක්ෂණ දෙකක් කරා අවස්ථා දෙකක් පළවෙනි වර ගත්ත බෝලේ දෙවන වර ගත්ත බෝලේ හරි එතකොට පුතේ පළවෙනි වර ගත්ත බෝලේ පාට දෙවන වර ගන්න බෝලේ පාට කියන සම්භාවිතාවයට බලපෑමක් කරන්නේ නැහැ. මොකද මම පළවෙනි වර ගත්ත බෝලේ බැලුවා අමෝ දැම්මා ආයි මල්ල මොල්ලලා තමයි දෙවෙනි එක ගත්තේ. එතකොට පළවෙනි ගත්ත බෝලය මම මුලින් ගත්ත බෝලය දෙවෙනියට ගන්න බෝලේ පාටට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. බලපෑමක් ඇති කරන්නේ නැහැ. සම්භාවිතාවේ වෙනසක් ඇති කරන්නේ නැහැ. හරි ඉතින් අපි වැඩ කරන සායත්ත සිද්ධි කියලා. හරි එතකොට මෙන්න මෙහෙම වුණොත් මම පළවෙනි පාර බෝලයක් ගන්නවා. පළවෙනි පාර බෝලයක් ගන්නවා අරගෙන ඒක පාට බලන ඒක ආපහු මල්ලකට දාන්නේ පැත්තෙන් තියලා ආයි මල්ලෙන් බෝලයක් ගන්නවා. එතකොට මල්ලෙ මුලින් බෝල හතක් තිබුණා. දැන් එකක් එළියට ආවා. එකක් එළියට ආවා එයා ආපහු දැම්මේ නැහැ දෙවෙනි පාර ගන්නකොට 6යි තියෙන්නේ. අන්න එතකොට සම්භාවිතාවේ වෙනසක් වෙනවා. කියන්නේ පළවෙනි සිද්ධිය දෙවෙනි සිද්ධිය කෙරෙහි ඍජුම බලපෑමක් ඇති කරලා තියෙනවා. දෙලින්ම බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔන්නෝයේ දෙවිදියේ කොටු දැලවල් ඒ වගේම රුක්සකහන් ගැන අපිට කතා කරන්න තියෙනවා. හරි? එහෙනම් අපි එදා කොටු දැල මම දැන් පටන් ගත්ත විතරයි නාමයේ 9 10 පන්ති වල දෙන පුංචි කොටු දැලක් ගැන ගත්ත එච්චරයි. ලියන්නද කොටු දැල භාවිතයෙන් සම්භාවිතාව ගැටළු විසඳීම. කොටු දැල භාවිතයෙන් සම්භාවිතාව ගැටළු විසඳීම. මෙම ලියන්න පුතේ සසම්භාවී පරීක්ෂණයක් පියවර දෙකක් යටතේ එහෙම නැත්නම් අදියර දෙකක් යටතේ සිදු කරයි නම් අදියර දෙකක් යටතේ සිදු කරයි නම්
මුල් අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය මුල් අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය මුල් අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය මුල් අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය දෙවන අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය වෙත දෙවන අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය වෙත බලපෑමක් බලපෑමක් ඇති කළ හැකි හෝ නොහැකි ඇති කළ හැකි හෝ නොහැකි විය හැකි මුල් අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය දෙවන අධියරෙහි ලැබෙන ප්‍රතිඵලය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි හෝ නොහැකි විය හැකි ඊළඟ රුලෙන් ලියන්න පුතේ මුල් අවස්ථාවේ ප්‍රතිඵලය දෙවන අවස්ථාව කෙරෙහි මුල් අවස්ථාවේ ප්‍රතිඵලය දෙවන අවස්ථාවේ කෙරෙහි මුල් අවස්ථාවේ ප්‍රතිඵලය දෙවන අවස්ථාව කෙරෙහි බලපෑම ඇති නොකරයි නම් එම සිද්ධි ස්වායත්ත වේ ස්වායත්ත 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 වේ බලපෑමක් ඇති කරයි නම් බලපෑමක් ඇති කරයි නම් පරායත්ත වේ පරායත්ත වේ පරායත්ත වේ පරීක්ෂණයක් සිදු කිරීමේදී මුල් අවස්ථාවේ ප්‍රතිඵලය දෙවන අවස්ථාව කෙරෙහි බලපෑමක් ඇති කිරීම හෝ නොකිරීම සිදු විය හැක. එසේ බලපෑමක් ඇති කරයි නම් ඇති නොකරයි නම් එම සිද්ධි සායත්ත වේ. බලපෑමක් ඇති කරයි නම් පරායත්ත වේ. ඔන්න පුතේ යහන්න එංගර මම කියුවේ මල්ලක තියෙන පාට වර්ග දෙකක බෝල. එතකොට මල්ලෙන් අපි බෝලයක් අරගෙන පුතේ පළවෙනි බෝලේ අරගෙන ඒක ඇතුළට දාලා ආයි දෙවෙනි බෝලේ අරගෙන පාට බලනවා නම් අර පළවෙනි බෝලේ ලැබෙන වර්ණය නැත්නම් පළවෙනි බෝලේ වර්ණය දෙවෙනි බෝලේ කෙරෙහි කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ. හරි? ඒක සායත්තයි. පරීක්ෂණ දෙකේකොට සායත්තයි අදියරද. හැබැයි පළවෙනි බෝලේ මං එළියට අරගෙන ඒක මල්ලට නොදා දෙවෙනි බෝලේ මං එළියට ගන්නවා නම් එතෙන්දි මොකද වෙන්නේ පුතේ? පරායත්තයි. මොකද හේතුව පළවෙනි එක්කෙනා රඳා බවදී දෙවෙනි සිද්ධිය රඳා බවදීන පළවෙනි එක්කෙනාගේ ප්‍රතිඵලය මත. මොකද පළවෙනියට යන බෝලේ මල්ලෙන් අය ඇතුළට දාන්නේ නැහැ. ඒක එළිය තියා ගන්නවානේ. හරි ඒක නිසා මතක තියාගන්න. එක දරුවෙක් ඉන්නවා වන්දියට එන්න විදියක් නැතුව නේද කවිෂ්. කවිෂද දන්නේ. අපි පුංචි පරීක්ෂණයක් ලියමු මෙහෙම ලියන්න.
හයෙහි එක සිට හයතෙක් ලියු. පැති හයෙහි එක සිට හයතෙක් ලියු. සමබර ධාතු ගැටයක්. සමබර ධාතු ගැටයක්. සමබර ධාතු ගැටයක්. එක්වරක් පෙරලා. පැති හයෙහි එක සිට හයතෙක් ලියු සමබර ධාතු ගැටයක් එක්වරක් පෙරලා. ලැබෙන ප්‍රතිඵලය සටහන් කර. ලැබෙන ප්‍රතිඵලය සටහන් කර. ලැබෙන ප්‍රතිඵලය සටහන් කර. නැවතවරක් පෙරලා. නැවතවරක් පෙරලා. නැවතවරක් පෙරලා. ලැබෙන ප්‍රතිඵලය සටහන් කරගන්න. ලැබෙන ප්‍රතිඵලය සටහන් කරගන්න. හරි. පළවෙනි රෝම ඉලක්කම. පළවෙනි රෝම ඉලක්කම. නියදි අවකාශය කොටු දැලක දක්වන්න. නියදි අවකාශය කොටු දැලක දක්වන්න. නියදි අවකාශයේ කොටු දැලක දක්වන්න. දෙවනි රෝම ඉලක්කම. දෙවනි රෝම ඉලක්කම. අවස්ථා දෙකේම එකම සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සැලකන්න. අවස්ථා දෙකේම එකම සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සැලකන්න. තුන්වෙනි රෝම ඉලක්කම. තුන්වෙනි රෝම ඉලක්කම. අවස්ථා දෙකේදීම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සැලකේ. අවස්ථා දෙකේදීම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සැලකේ. දැන් මේ කොටු දැලේ මම ලකුණු කරන්න යන්නේ නියදි අවකාශය. හරි? දැන් අපි අර දෙන්නා කුලකයක් විදිහට නියදි අවකාශය ලියුවේ. හැබැයි මේක සංකීර්ණයි. මොකද මේකේ ඔකට දානවා කැටේ පැති 6ක් තියෙනවා. කැටේ පැති 6ක්. ඔතන කැටේ පැති 6ක් තියෙනකොට පැති 6 1 2 3 4 5 6 නේ කියලා තියෙන්නේ. නේද? ඒතර ඔකට දානවා පළවෙනි අවස්ථාවේ එක ලැබිලා දෙවෙනි අවස්ථාවේ එක ලැබෙනවා. පළවෙනි අවස්ථාවේ එක ලැබිලා දෙවෙනි අවස්ථාවේ දෙක ලැබෙනවා. පළවෙනි අවස්ථාවේ එක ලැබිලා දෙවෙනි අවස්ථාවේ තුන ලැබෙනවා. පළවෙනියම කොහොම අවස්ථා ඔක්කොම 36ක් තියෙනවා 36ක්. එතකොට කුලකයක් විදිහට 36 ලියන්න බෑනේ. ඒක නිසා අන්න ඒ නියදි අවකාශයෙන් තමයි උත්ේන්න කර මම මේ ලක්ෂ ප්‍රස්ථාරයකට නැත්තම් කොටු දැලක දක්වන්නේ. අපි මේක කියන කොටු දැල කියනවා. හරි? කොටු දැලක දක්වන්නේ අන්නේ නියදි අවකාශයෙන් තමයි. මේ ඉස්සරහට යනකොට තව තවත් පැහැදිලි වෙනවා ඔයගොල්ලන්ට. හරි? දැන් එතකොට උදේ මෙන්න මෙහෙමයි දක්වන්නේ. දැන් ඕගොල්ලෝ ගන්න පළවෙනි අවස්ථාවේ එක ලැබිලා දෙවෙනි අවස්ථාවේ එක ලැබෙන්න පුළුවන්. එතකොට මම මේ අක්ෂය නම් කරනවා පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මම මේ අක්ෂය නම් කරනවා උදේ දෙවන අවස්ථාව. පළවෙනි අවස්ථාව දෙවන අවස්ථාව. පැහැදිලිද? එතකොට උදේ මම මෙන්න මෙතන ලක්ෂයක් ලකුණු කරනවා. මම මෙතන ලක්ෂයක් ලකුණු කරනවා. මේ ලක්ෂයෙන් අදහස් වෙන්නේ මෙන්න මේක. පළවෙනි අවස්ථාවේ එක දෙවන අවස්ථාවේ එක මම මෙතන ලක්ෂයක් ලබන කරොත් ඒකෙන් අදහස් වෙන්නේ පළමු අවස්ථාවේ දෙක දෙවන අවස්ථාවේ එක මම මෙතන ලක්ෂයක් ලබන කරොත් පළමු අවස්ථාවේ එක දෙවන අවස්ථාවේ දෙක ඒ විදිහට මට පුළුවන් මුදේ මේකේ හැම ලක්ෂයක්ම නිරූපණය කරන්න. හැබැයි හැම පරීක්ෂණයකම මේ වගේ හැම ලක්ෂයක්ම නිරූපණය කරන්න බෑ. සමහරක් ඒ වගේ නමුතේ සමහරක් ලක්ෂ ඉවත් කරන්න වෙනවා මට.
මේ වගේ හැම තැනකම කඩිය සලකුණු දාන්න බෑ. එහෙම අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක හොඳට මතක තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. දැන් මේක ගැටලුවක් නෑ. මොකද මේක සායත්තයි. පළවෙනි අවස්ථාව වෙනකන් ප්‍රතිඵලය දෙවෙනි අවස්ථාව කරේ බලපාන්නේ නෑ. ඒක නිසා මේකේ ඔක්කොම අවස්ථා 36ක් තියෙනවා. ඔක්කොම අවස්ථා 36ක් තියෙනවා. හරි? දැන් මම ගත්තොත් මේ අවස්ථාව මේකෙන් කියවෙන්නේ මොකද්ද? පළමු අවස්ථාවේ 4 ලැබිලා දෙවන අවස්ථාවේ 3 ලැබෙනවා කියන එක. මෙතනින් කියවෙන්නේ මොකද්ද? පළමු අවස්ථාවේ 2 දෙවන අවස්ථාවේ 5 කියන එක. ඔන්න ඔය විදිහට තමයි පුතේ මම නියදි අවකාශය ලකුණු කරන්නේ. මොකක් මතද? කොටු දැල මත එහෙම නැත්නම් දක්ෂ ප්‍රස්ථාරයේ මත. හරි. දැන් බලමු. මේක අහලා තියෙනවනේ. මෙන්න මෙහෙම කතාව. අවස්ථා දෙකේදීම එකම අංකයක් ලැබීමේ සම්භාවිතාව නේද? දැන් මේකේ පුතේ ඔක්කොම නියදි අවකාශයේ අවයව කීයක් තියෙනවා? NS. අපි දන්න නියදි අවකාශය ගත්තොත් ඔක්කොම අවස්ථා 36ක් තියෙනවා. 6 6 6 36. නියදි අවකාශයේ ඔක්කොම අවස්ථා 36ක් තියෙනවා. එහෙනම් මේකේ සම්භාවිතාවයන්නේ 36 1 36 2 36 5 36 8 කොහොම තමයි යන්නේ? එතකොට අවස්ථා දෙකේම එකම අංකයක් කියන්නේ මොකද්ද? පළමු අවස්ථාවේ 1 දෙවන අවස්ථාවේ 2 නේද? පළමු අවස්ථාවේ 2 දෙවන අවස්ථාවේ 2 පළමු අවස්ථාවේ 3 දෙවන අවස්ථාවේ 3 හරි. පළමු අවස්ථාවේ 4 දෙවන අවස්ථාවේ 4 පළමු අවස්ථාවේ 5 දෙවන අවස්ථාවේ 5 පළමු අවස්ථාවේ 6 දෙවන අවස්ථාවේ 6. ඔන්න අවස්ථා දෙකේම එකම අංකයක් ලැබීම කියලා ගත්තොත් මෙන්න මේක නේද? මෙන්න මේකේ අපි බලන්න ඕනේ මෙන්න මේ ලක්ෂ දෙක. 1 1 මෙහා 2 2 3 3 4 4 5 5 6 6 මෙන්න මේ ලක්ෂ දෙක ගැන තමයි මම කතා කරන්නේ. අවස්ථා දෙකේම එකම අංකයක් තමයි මම ඔය රවුම් කරලා තියෙන ලක්ෂවල ලැබිලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට පුතේ කීයක් තියෙනවද? 1 2 3 4 5 6 තියෙනවා. අවස්ථා 6ක් තියෙනවා. තේරුණා නේද? එහෙනම් අවස්ථා දෙකේම එකම අංකයක් ලැබීමේ සම්භාවිතාව කීයද? 36 36 6. දැන් කෙනෙක් කොහොමනම් ඔබ සරලවද ලියන්න පුළුවන් පොතේ 6 1 කියනවා. ඒක ගැටලුවක් නෑ. නමුත් සම්භාවිතාවයේදී හොඳම දේ තමයි භාගපාඩමේ වගේදී භාගපාඩමේදී සරලම ගන්නවනේ අපි. සම්භාවිතාවයේදී හොඳම දේ තමයි පුතේ මෙහෙම දෙන්න. සරලම කරලා ගැටලුවක් නෑ. හරි? භාගවලදී නම් සරල උත්තරේ තියන්න. සම්භාවිතාවයේදී හොඳම දේ තමයි මෙන්න මේ. පැහැදිලි නේද? ඔන්න මුලින්ම. ඊට පස්සේ මොකක්ද? අවස්ථා දෙකේදීම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි වාගනයක්. දැන් මෙන්න මේ ලක්ෂය ගන්න. මෙන්න මේ ලක්ෂය දිහා බලන්න. පළමු අවස්ථාවේ 2 දෙවෙනි අවස්ථාවේ 1. ඒක ඔයගොල්ලන්ට වෙන පළමු අවස්ථාවේ ඉරට්ටේ සංඛ්‍යාවක් ඇවිල්ලා දින්නේ. හැබැයි දෙවෙනි අවස්ථාවේ ඇවිල්ලා දින්නේ පොත්තේ සංඛ්‍යාවක්. ඒක නිසා මේ මෙන්න මෙතන හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. අවස්ථා දෙකේම ඉරට්ටේ සංඛ්‍යාවක් නෑනේ. නේද? පුතේ හොඳට මතක තියාගන්න මේ වේලියම හරියන්නේ. ඇයි මේ වේලියම හරියන්නේ නැත්තේ? ඔයගොල්ලෝ දන්නවා මේ වේලිය මේ ලක්ෂය ගත්තොත් පළමු අවස්ථාවේක දෙවෙනි අවස්ථාවේ 1. පළමු අවස්ථාවේක දෙවෙනි අවස්ථාවේ 2. පළමු අවස්ථාවේ කැවිල්ලන්නේ. ඒ කියන්නේ හරියන්නේ. මෙතන ගත්තොත් පළමු අවස්ථාවේ 1. يعني මේ වේලියම පළමු අවස්ථාවේ කැවිල්ලා තියෙනවා. එතකොට අවස්ථා දෙකේදීම ඉරට්ටේ සංඛ්‍යාවක් කියන එක මේ දීර්ඝ අවස්ථාවකට හරියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ලක්ෂය පළමු අවස්ථාවේ 2 දෙවෙනි අවස්ථාවේ 2. මේ ලක්ෂය පළමු අවස්ථාවේ 2 දෙවෙනි අවස්ථාවේ 4. මේ ලක්ෂය පළමු අවස්ථාවේ 2 දෙවෙනි අවස්ථාවේ 6. අවස්ථා දෙකේම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා නේද? හරි? නම් මෙන්න මේ දැන් මේ පේලියේ ඕකට ගන්න මේ පේලියේ ඔය කියන සම්භාවිතාවය ගන්න පුළුවන් එකම ලක්ෂයක්වත් නැහැ. මේ පේලිය එකම ලක්ෂයක්වත් නැහැ. ඇයි හේතුව? පළවෙනි අවස්ථාවේ 3 තමයි මේ හැම ලක්ෂයකම ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ අවස්ථා දෙකේදී ඉරට්ටේ සංඛ්‍යාවක් කියන එක තෘප්ත කරන්නේ මේ පේලිය. හැබැයි මේ පේලියට කියලා 4 2. පළවෙනි අවස්ථාවේ 4, දෙවෙනි අවස්ථාවේ 2. එහෙනම් මෙන්න මෙතෙන් දාවත් පුතේ මෙතන අවස්ථා දෙකේ ඉරට්ටේ සංඛ්‍යාව. එතකොට මෙතනත් අවස්ථා දෙකේ ඉරට්ටේ සංඛ්‍යාව 4 4. මෙතනත් අවස්ථා දෙකේ ඉරට්ටේ සංඛ්‍යාව 4 6. මේ පේලියෙ හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැති හේතුව පුතේ? ඒ පේලියෙ පුතේ ඔයගොල්ලන්ට දෙනවා මේ පේලියෙ පළවෙනි අවස්ථාවේ 5නේ. එහෙනම් අවස්ථා දෙකේ ඉරට්ටේ සංඛ්‍යාව කියන එකට යන්න බෑ ඒක. හැබැයි මේ පීරියඩ් එකේ පුතේ 6 2 6 4 6 6. මම ඔය කොටු කරලා තියෙන ටික ගත්තොත් 1 1 1 3 4 5 6 7 8 9 කොම නවයක් තියෙන. එහෙනම් අවස්ථා දෙකේම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කියන පුතේ 36 9.
ඉස්සයින් නම් ඒක ඔබ සරල කරලා ලියන්න පුළුවන් මොකද එනවා නමෙන් බෙදුවම කියන්නේ හතරෙන් එකයි හරි හරි ඔන්න ඔය විදිහට තමයි කොටු දෙලක් මේ සරලම සිද්ධියක් ගන්නවා නේද මේ සරලම උදාහරණයක් ඊළඟට ටික 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 අපි වෙනස් කරගෙන යන්න හරි ලියන්න මේ ලියගන්න ඉස්සෙල්ලා හඳ ගන්න මේක හැබැයි මේ මේක නම් ලිව්වක් කමන්නේ මෙතන අංක දෙක දාලා වගන්තිය ලියන්න ඕනේ මොකද්ද අවස්ථා දෙකේම එකම සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව මෙතන ඉස්සරහින් ලියන්න ඕනේ මොකද්ද පුතේ අවස්ථා දෙකේම ඉරටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ඉවර කරලා මට කියන්න ඕකේ කියලා නැත්නම් මම මේ බලා ඉන්නවනේ සාහිත්‍ය නම් ඕකේ සාහිත්‍ය ගිය සතියේ පන්තියම නෑ නේද සිස්සනේ පන්තියට අමෝද්දක් ඕකේ ප්‍රශ්න තුනයි දුන්නේ රෝමිලක්කන් ගොඩාක් හදන්න පුළුවන් මම මෙහෙම කිව්වොත් එක් අවස්ථාවක හෝ අංක දෙක ලැබීමේ සම්භාවිතාව එක් අවස්ථාවක හෝ අංක දෙක ලැබීමේ සම්භාවිතාව ඉතින් අපි බලනවා අංක දෙක දැන් මෙන්න මේ පේරියම එක් අවස්ථාවකරි අංක දෙක ඇවිල්ලා තියෙනවා එහෙනම් මට මේ පේරියම ගන්න ඕනේ නේද ඒ වගේම මේ පේරිය එක් අවස්ථාවක හෝ අංක දෙක ඇවිල්ලා තියෙනවා එහෙනම් එක් අවස්ථාවක හෝ අංක දෙක ඇවිල්ලා තියෙන්නේ මම මේ කොට කරලා තියෙන පේරිය විතර නෙමෙයි කොහේවත් මේ කිසිම ලක්ෂයක අංක දෙක කියන එක සම්බන්ධ වෙලා තියෙනවද නෑ වෙන කිසිම ලක්ෂයක අංක දෙක සම්බන්ධ වෙලා නෑ මේකයි මේකයි විතරයි එතකොට මෙන්න මේ ලක්ෂය දෙපාරක් අහු වෙලා තියෙනවා එතකොට මම ගන්නෙ 1 2 3 4 5 එකත් එක 6යි ඔන්න මේ 6ම ගත්තා ඊට පස්සේ 7යි ආයි දෙපාරක් මේක ගන්නේ නැහැ 7යි
අටයි නමයයි දහයයි එකොළහ. එතකොට ගිය දෙන්නේ 36යි 11. එක් අවස්ථාවක හෝ අංක දෙක ලැබීමේ සම්භාවිතාව. හරි? අවස්ථා දෙකේම අංක දෙක ලැබීම තියෙන්නේ මෙතන. නේද? එක් අවස්ථාවක හෝ අංක දෙක ලැබීම කිව්වහම අවස්ථා දෙකේම ලැබුණත් කමක් නෑ. හැබැයි එක අවස්ථාවක හරි අංක දෙක කියන එකේ ඇවිල්ලා තියෙන ඕනේ පුතේ. එතකොට ඔයාලා මේ පේළියෙත් එහෙමයි. මේ පේළියෙත් එහෙමයි. එතකොට ගත්තොත් අවස්ථා 11ක් තියෙනවා. මේක දෙපාරක් නෝ වෙන නිසා. පැහැදිලිනේ? හරි. ඔය විදිහට තමයි යන්නේ. දැන් තනියෙන් ගන්න. ලියන්න මෙහෙම. රතු පාට ගෝල 4ක් හා රතු පාට ගෝල 4ක් හා සුදු පාට ගෝල 3ක් ඇති මල්ලකින් රතු පාට ගෝල 4ක් හා සුදු පාට ගෝල 3ක් ඇති මල්ලකින් අහඹු ලෙස බෝලයක් ඉවතට ගෙනෙන අහඹු ලෙස බෝලයක් ඉවතට ගෙනෙන එහි වර්ණය පරීක්ෂා කර බලන්න. එහි වර්ණය පරීක්ෂා කර බලා නැවත මල්ලට දමන. නැවත මල්ලට දමන. හරි. පළවෙනි ක්‍රම ඉලක්කම නියදි අවකාශය කොටු දැලක දක්වන්න. නියදි අවකාශය කොටු දැලක දක්වන්න. නියදි අවකාශය කොටු දැලක දක්වන්න. දෙවන රෝම ඉලක්කම මුල් බෝලය රතු බෝලයක් වීමේ සම්භාවිතාව සැලැස්ම. මුල් බෝලය රතු බෝලයක් වීමේ සම්භාවිතාව සැලැස්ම. මුල් ගෝලයේ රතු ගෝලයක් වීමේ සම්භාවිතාව සැලැස්ම. දෙවනි රෝම ඉලක්කම අවස්ථා දෙකේම සුදු ගෝලයක් ලැබීමේ සම්භාවිතාව සැලැස්ම. අවස්ථා දෙකේම සුදු ගෝලයක් ලැබීමේ සම්භාවිතාව සැලැස්ම. ඊළඟට අවස්ථා දෙකේදීම එකම වර්ණයේ අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් යුත් බෝලයක් ලැබීමේ සම්භාවිතාව සැලැස්ම. අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් යුත් බෝලයක් ලැබීමේ සම්භාවිතාව සැලැස්ම. හරි. අන්තිමක එක් බෝලයක්වත් සුදු බෝලයක් වීමේ සම්භාවිතාව සැලැස්ම. එක් බෝලයක්වත් සුදු බෝලයක් වීමේ සම්භාවිතාව සැලැස්ම. හරි. තනියම කරන්න. මම ඊයේ පන්තියේදීත් කිව්වා මං හිතන්නේ ඔයගොල්ලන්ට ලෑස්ති වෙලා ඉන්න කියලා. මට WhatsApp වලින් එවන්න. කවුද අපේ මොකද්ද නම හදාගන්නේ අපේ නෙත්මිනියා තමයි කිව්වේ. සර් මේ මොකද්ද data දින් ලර්න් පැකේජ් එක කිව්වා. ඒක WhatsApp නෑ කිව්වා. අනම් මනම් කතන්දර ගොඩාක් කිව්වා. හොඳේ ඉන්නවද? නෑ මට දෙන්නේ.
hari ini puluhan na kotu dalah yang dalah ini pas sehat dalah mana waktu sekitar dalah mana ikman keran mande නදත් කරන්ට ගන්න පටන් අරගෙන නේද සමාහට පුතේ අපටත් කරන්ට ගියාවිත් දන්නේ නැහැ හොඳේ සමිදිලට නම් කරන්ට එක ගියෙලා හරි රෙකෝඩින් එක යනවා පුතේ අපටත් කරන්ට එක යනවා ගන්න ඉතින් රෙකෝඩින් එක මම ගන්න බය වෙන්න එපා ඉක්මන් කරන්න මේ සමිදි ෆෝන් එකෙන් ඉන්නා නම් පුළුවන් තරම් වෙලා ඉන්න මොකද අහගෙන හරි ඉන්න පුළුවන් පාඩම Karena tadi giat mata kiri lehannya tinggi ya, nanti mang format recording ini gan. Dia pinen nih. Sambil හවීෂ මොකක් කරේ හේතුවක් නිසා ඉර වෙලා ඉන්න පන්තියට එන්න විදිහක් නැතුව අපි හිමීට කරගෙන යන්නේ නේද මට තාම කවුරුවත් උත්තර නැන්නේ විනේ මෙහාන මම මේකේ බය වෙන්න දෙයක් නැහැ පිට මේක සායත්තයි ඒ කියන්නේ පළවෙනි පාර ගන්න බෝලේ දෙවෙනියට ගන්න බෝලේ කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ මොකද ආයි ඒක දාලා තමයි දෙවෙනි වර බෝලයක් ගන්න ඒක නිසා මේ හැම අවස්ථාවකම තියෙන මේ හැම අවස්ථාවකම ලකුණු කරන්න පුළුවන් පුතේ කියක් තියෙනවා බෝලක් 7යි ඔක්කොම නේ 3යි 7යි ඔව් අපිට ඔක්කොම අවස්ථා දිනුනේ 49ක්
ඔක්කොම අවස්ථා 49ක් ඔය විදිහට ලකුණු කරන්න පුළුවන් නේද හරි එක එක විදිහ ප්‍රශ්න අහන්න පුළුවන් දැන් මම අහපු ප්‍රශ්න ටික මටත් දැන් මට ප්‍රශ්න ටික කොපි හරි ලකුණු කරා බලන්න දැන් මම කාට සිතල ලකුණු කරානේ නේ අපි බලන්න ඒවා දිහා බලන්න ඉන්නේ උත්තර उत्तर මයික් ඔන් කරලා දෙන්න මට කතා කරන්න ඕනේ කවුද මේ බලන්නේ මොන්දේ කොට දෙලේ දක්වන්නේ මොන්දේ ඉක්මන් කරන්න ඒත් එක්කම ඔයගොල්ලෝ දන්න දැන් අපි මොන්දේ කරන්නේ එවුවද අපි ඉරිදා පන්තියේ රිවිෂන් එකක් යන්නේ හොඳ ඉතින් මේ පාඩමේ අද මම වැදගත්කම ඔයගොල්ලන්ට දෙනවා දීලා දැන් මේ රිවිෂන් එකේදී මේකට හොඳ ප්‍රශ්න ටිකක් කතා කරන්න ඉස්සරහට අපි ලබන සතිය නම් පටන් ගන්න යන්නේ සංඛ්‍යා කොටසේ නම් තමයි පටන් ගන්න යන්නේ මොදේ මොන්ද දාලා තියෙන බලන්න මුල් බෝලේ රතු බෝලයක් වෙයි හයයි අරන් තියෙන්නේ දුමුදු. ඇයි දුමුදු හයක් ගත්තේ? මෙතන ඔක්කොම හතක් තියෙනවනේ. කවුද මේ 11 22 මම නම්බරේ නම් සේව් වෙලා නැහැ. තුන්දෙනෙක් මට උත්තර දාලා දෙන්න හොඳේ අම්මෝද්දයි දුමුදුයි. අනිත් දරුවගේ නම නැහැ. 122 අරගත්තා. සාහිත්‍යද? අත්සියක නම නැහැ මොලේ. එයත් අවස්ථා 6යි අරන් තියෙන 36 දක්වා අවස්ථා තියෙන බලන්නකෝ. 49ක් තියෙනවනේ අවස්ථා. ඔය බලන්න හරි කුංජි සරල දේවල් ඔයගොල්ලෝ වරද්ද ගන්නවා. දැන් කලින් ගානේ 36යිනේ මේකෙත් 36යි කියලා ගත්තා. එහම හරියන්නේ නැහැ මොදේ. 7යි 39. ඔළු මේ තරුෂිනියදනේ. සාහිත්‍යයක් දාලා දෙන්න බලන්න. එයාට දෙපැරිය නැහැ නේ. හරි. 25 33. බෑ. හරි. පොතේ 4 දෙනෙක් මෙවලා දිනු. දැන් මම සාකච්ඡා කරගෙන යනවා. හරි. දුන්න කාලය ඇති. එකෙන් මැසේජ් ගොඩාක් තින්නේ. මම ගෑවුවා සර්. හරි හරි. ඒවලා තින්නේ මම බැලුවා. හරි. හරි. මම බලන්න පුතේ. දැන් අපි කතා කරමු. පළවෙනි එක අහන්නේ මුල් බෝලේ රතු බෝලයක් වීමේ සම්භාවිතාවය. එතකොට අපි බලන්නේ මෙන්න මේ ටික. මේ දිනේ පළමු ගැනීම. පළමු ගැනීම. අපට කමන්නේ දෙවනි බෝලයක් රතු බෝලයක් වුණාට මුල් බෝලේ රතු බෝලයක් වෙලා තියෙනවානේ. ඒකයි අහන්නේ. නේද? දෙවනි බෝලේ ගැන අහන්නේ. දෙවනි බෝලයක් රතු වුණාට අවුලක් නැහැ. දෙවනි බෝලේ සුදු වුණාට අවුලක් නැහැ. මුල් බෝලේ රතු බෝලයක් වීම තමයි පුතේ අපෙන් අහන්නේ. එහෙනම් අපි යනවා පුතේ. මේ අවස්ථා 1 2 3 4යි. මේ හතරම තියෙන්නේ
මුල් බෝලේ රතු බෝලයක් වගේ අවස්ථා බලන්න මේ කොතෙන්ද ගියත් මුල් ගැනීම පළමු ගැනීම රතු නේ පළමු ගැනීම රතුයි දැන් මේ මේ ලක්ෂ ටික ගත්තොත් දෙවන ගැනීම සුදුයි මට ඒක අදාළ නැහැ මේ ලක්ෂ ටික ගත්තොත් දෙවන ගැනීමත් රතුයි මට ඒකත් අදාළ නැහැ අහලා තියෙන්නේ මුල් බෝලේ රතු බෝලයක් වෙන්නේ එතකොට පොතේ ඔක්කොම අවස්ථා 49ක් කියනවා මෙතන 6 2 3 4 4 වටද 28යි එතකොට අවස්ථා 49 28ටම මුල් බෝලේ රතු බෝලයක් වෙලා තියෙනවා ඉල්ලියන්න මුල් බෝලේ රතු බෝලයක් වෙන්නේ සම්භාවිතාව 49 28 හරි අපි යන් ඊළඟ කොටස තුන්වෙනි කොටස හරි මම මේක මතන්න මේ විදියට ලකුණු කිරීම අවශ්‍ය නැහැ නේද මේ විදියට ලකුණු කිරීම අවශ්‍ය නැහැ හරි ඊට පස්සේ මොකක්ද අහන්නේ අවස්ථා දෙකම සුදු බෝලයක් වීමේ සම්භාවිතාව ඔන්න සුදු W Y මේ දෙන්නේ දැන් මෙතන ගත්තොත් මේ මේ මේවා ගත්තොත් පළමු අවස්ථාව සුදු උනාට දෙවන අවස්ථාව රතුයි නේද දෙවන වර ගැනීමනේ මේ අක්ෂයේ කියන්නේ අපිට බලන්න හරි දැන් මම මෙතෙන්ද කියොත් මෙතන මේ පළමු බෝලය සුදුයි නමුත් දෙවන බෝලය රතුයි හරියන්නේ හැබැයි ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ ලක්ෂ 9 ගන්න මෙන්න මේ ලක්ෂ 9ෙන් දැක්වෙන අවස්ථා 9ෙම බලන්න මෙතෙන්ද කියොත් පළමු බෝලයක් සුදුයි දෙවන බෝලයක් සුදුයි දෙවනියක් කෙනක් සුදුයි පළවෙනියක් කෙනක් සුදුයි එහෙනම් ඔක්කොම අවස්ථා 49 කින් අවස්ථා 9ක්ම තියෙන්නේ අවස්ථා දෙකේම සුදු බෝලයක් ලැබීමට සම්බන්ධයි එච්චරයි හරි අවස්ථා දෙකේම සුදු බෝලයක් මේ මම ලකුණු කරලා තියෙනවා මේ නේද 49 න් 9යි අපි අමු දෙ තුන්වෙනි කොටස තුන්වෙනි කොටස අවස්ථා දෙකම එකම වර්ණයෙන් යුක් බෝල ලැබීමේ සම්භාවිතාවය يعني පළවෙනි එකේ රතු නම් දෙවෙනි එකේ රතු වෙන්න ඕනේ පළවෙනි එකේ සුදු නම් දෙවෙනි එකේ සුදු වෙන්න ඕනේ ඒ කියන්නේ මම මේ ලකුණු කරලා තියෙන නම දෙනාම දෙන්නයි තියෙනවා අවස්ථා දෙකේම එකම වර්ණයෙන් සුදු ඒ වගේම තමයි මම මෙන්න මේ ලකුණු කරන්න තියෙන්නේ මෙන්න මේ ටිකක් ඔතෙන්ටයි ඒකේ අවස්ථා දෙකේම රතු එහෙනම් මෙන්න මේ දෙක එකතු කරගත්තොත් මෙතන කීයක් තියෙනවා ඔක්කොම 1 2 3 4 16ක් තියෙනවා මෙතන 16යි මෙතන 9යි දැන් පැහැදිලිව මම මේ කියලා දෙන්නේ අවස්ථා දෙකම එකම වර්ණයක් වෙන්න ඕනේ දැන් මම මේ ඕනම ලක්ෂයකට ඇඟිල්ල තිබ්බොත් මෙතන තියෙනවා ඕනම ලක්ෂයකට ඇඟිල්ල තිබ්බොත් මම මෙතන තිබ්බොත් පළවෙනි අවස්ථාවේ රතු බෝලයක් දෙවෙනි අවස්ථාවේ රතු බෝලයක් මම මෙතෙන්ට ඇඟිල්ල තිබ්බොත් පළවෙනි අවස්ථාවේ රතු දෙවෙනි අවස්ථාවේ රතු මම මෙතෙන්ට ඇඟිල්ල තිබ්බොත් පළවෙනි අවස්ථාවේ රතු දෙවෙනි අවස්ථාවේ රතු හැබැයි මම මෙතෙන්ට ඇඟිල්ල තිබ්බොත් පළවෙනි අවස්ථාවේ රතු නැර දෙවෙනි අවස්ථාවේ සුදු මම මෙතෙන්ට ඇඟිල්ල තිබ්බොත් පළවෙනි අවස්ථාවේ සුදු නැර දෙවෙනි අවස්ථාවේ රතු ඒක නිසා ඔයගොල්ලෝ බලන්න මේ කොටසෙම අවස්ථා දෙකම රතු මේ කොටසෙම අවස්ථා දෙකම සුදු එහෙනම් අවස්ථා දෙකේම එකම වර්ණයක් කියන එකට අවස්ථා දෙකේම එකම වර්ණයක් කියන එකට පුතේයි කියන්නේ මම මේ පාඩම කරලා තියෙන්නේ නා net මෙන්න ඇවිල්ලා හරි එතකොට 49 න් කීයද පුතේ 25 49 න් 25 මොමනේ නේද හරි ඊළඟට හතරවෙනි එක කියන බලන්න එක් බෝලයක් වත් සුදු බෝලයක් වීමේ සම්භාවිතාවය මම මේක කියනවා එක් බෝලයක් වත් සුදු බෝලයක් වත් මම වත් කියන එක දැම්මා. උඩ වුණා මුලට දාන්න පුළුවන් අවම වශයෙන් කියලා. ඔකේ මුලට දාන්න පුළුවන් අවම වශයෙන් එක් බෝලයක් වත් සුදු බෝලයක් වීමේ සම්භාවිතාවය එහෙම තියෙනවා. අවම වශයෙන්. එහෙම නැත්නම් අවම වශයෙන් නැතුව එක් බෝලයක් වත් සුදු බෝලයක් වීමේ සම්භාවිතාව කියලා දෙන්න පුළුවන්. මට පැහැදිලිව පේනවා මුදේ මෙන්න මේ ටික ගන්න. මෙන්න මේ ටික. සුදු ගෑවිතාවක් නෑ. නේද? අවස්ථා දෙකම රතු. අවස්ථා දෙකම රතු. හැබැයි එතනින් උඩ මෙන්න මේ ටික ගන්න. මෙන්න මේ ටික. එක බෝලයක් හරි සුදු බෝලයක් වෙලා තියෙනවා. මම මෙතෙන් ඇගිල්ල තිබ්බොත් පළවෙනි එක සුදු, දෙවෙනි එක රතු. මම මෙතෙන් ඇගිල්ල තිබ්බොත් පළවෙනි එක රතු, දෙවෙනි එක සුදු වෙලා තියෙනවා. මම මෙතෙන් ඇගිල්ල තිබ්බොත් දෙන්නම සුදු. මට අවුලක් නෑ දෙන්නම සුදු උනාට. මොකද එක බෝලයක් වත් කියලා තියෙනවා. නේද? හොඳට මතක තියාගන්න. එක් බෝලයක් වත් කියලා තියෙනකොට මුදේ දෙන්නම සුදු උනාට අවුලක් නෑ. හැබැයි එක්කෙනෙක් හරි සුදු එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් මම මේ ලකුණු කරලා තියෙන අවස්ථා තුන ටික. බලන්න මේක හරි ලේසි ගන්න මෙහෙම. දාහයක් ඉන්නවනේ අවස්ථා දෙකම රතු වෙච්ච ඔක්කොම 49ක් තියෙනවනේ 49 න් 16 අඩු කරලා දාන්න එතකොට කීයද එන්නේ 49 න් 33 49 න් 33 මට උත්තරේ ඔක්කොය ඔක්කොගෙම හරි දෙන්නේ අවුල් කරගෙන තිබ්බා ඒගොල්ලෝ ඔක්කොම අවස්ථා 36 අරගෙන තිබුණා මම කලින් පැත්තේ 36 නේ ඒගොල්ලෝ දැම්ම හරියට 36 එහෙම හරියන්නේ මේකේ අවස්ථා ඔක්කොම 49 න් තියෙනවා හරි අඩුපාඩු දෙන්නේ නැහැ හදාගන්න පුළුවන් මම කරන්නේ. අනිශ්චිතව රෝඩ් එකේ නැහැ මොකක් කරේ අඩුපාඩු තියෙනවා නේද?
Hari, aduh, 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 agak keren itu. Mina, mana dong? Tidak udah, mina, aku mina kiri dada. Hari, mana hanne? Mina mau ikut dereng. Emang mina kata agar buki, mina kata agar bu udah hari dekem, udah mina. Sayat tay, asal dekat sayat tay. Hebat para ayat tay, orang orang kata agerin. Lian aku mau lagi kan? Lian mana? Petiaga, petiaga. Nilpen tu nak kah ratu pen dekat kata. Nilpen tu nak kah ratu pen dekat kata. Ahambulesa pena ivatata gena ehi varnaya pariksha kara navata pettiyata nodama navata pettiyata nodama Nevada pettiyata nodama Nevada bænak gen Varnaya pariksha kare Varnaya pariksha kare Hari, nevada panat gena warnanya pariksha kiri. Nil pan tu nai ratu pan dekai, bude. Nil pan tu nai ratu pan dekai.
පළවෙනි රෝම ඉලක්කම නියති අවකාශය නියති අවකාශය පොටු දැලක දක්වන්න නියති අවකාශය පොටු දැලක දක්වන්න හරි නියති අවකාශය පොටු දැලක දක්වන්න ඊට පස්සේ පළමු පෑන නිල් පෑනක් වී පළමු පෑන නිල් පෑනක් වීමේ සම්භාවිතාව සැලකුවා. පළමු පෑන නිල් පෑනක් වීමේ සම්භාවිතාව සැලකුවා. ඊට පස්සේ දෙවන පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව සැලකුවා. දෙවන පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව සැලකුවා. ඊට පස්සේ අවස්ථා දෙකේම එකම වර්ණයෙන් පෑනක් ලැබීමේ සම්භාවිතාව සැලකුවා. හරි අන්තිමේක අන්තිමේක පළමු අවස්ථාවේ නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව සැලකුවා. පළමු අවස්ථාවේ පමණක් නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව සැලකුවා. පළමු අවස්ථාවේ පමණක් නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව සැලකුවා. පළමු අවස්ථාවේ පමණක් නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව සැලකුවා. ඔහොමදේ මෙන්න මං කිව්වේ පෑන නැවත නොදමා හොඳේ පළමු අවස්ථාවේ ගන්න පෑන නැවත නොදමා තමයි දෙවෙනි අවස්ථාවේ පෑන ගන්න හොඳේ
Bangkaran ibaratnya mata oke kita tahan ya. Tarushi mata utara dalam dia, Tarushi ekit berada di kerajaan dia. Nama apa? Orang peranan muka tegi ya, Tarushi. Garadi NS Tarushi itu mana? Orang dia nang NS tamai berada di kerajaan dia. Ikan ni ada apa kasih? Ada apa kanan? Kasih sih dekat kita ini nomor ya dalat ini nopo teh matanya nama ini valan ya ini. Nama tekka mana dana dana kota ya. Peradu peradu ini nopo teh matanya kian nopo luang kau
ඕන්ගේත් වරද්දලා 475කට තියෙන නම්බර් එක දරුවා. සාහිත්‍ය සාහිත්‍ය බලන හොඳට නියදී අවකාශයේ අවයව ගන්න කීයද කියලා පිටි ගන්න හොඳේ. ඔව් තරෂිය ඔන්න දැන් තේරුම් ගන්න වැඩේ නේද? හරි දැන් ඔන්න සාහිත්‍යයත් වැඩේ තේරුම් ගන්න. හරි. කලබල වෙන්න එපා හොඳේ දැන් මේක ලේසි වැඩි වුණාමත් කට්ටිය අවුල් කර ගන්නවා. ඔන්න තව දරුවෙක් දාලා දෙන බලමු නම නෑ යාගේ. අරුවලයි පොතේ ටික. ඔන්න අඩුපාඩු දින හොඳේ මම කතා කරන්නම් ඒවා. හරි ඔය කොටු දැලෙන් ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කොටු දැලෙන් මෙච්චරයි උදාහරණ කරන්නේ ඊට පස්සේ අපි අනව පුතේ රුක් සටහන් මගින් සම්භාවිතාව ගැටලු විසඳන්න. ඔය රුක් සටහන් දෙනකොට අර මම අර කියන්නේ සමහර ගණන් වල දිනවා අපි හදලා යන විදිහ නෙමෙයි පොඩ්ඩක් වැඩේ කරකවන. හරි කරකවලා දෙනවා. අන්න ඒ වගේ ගණන්. දැන් අර ඔයගලන්ට ඉස්සරහට මම රිවිෂන් එක කරගෙන යනකොට ඒ වගේ ගණන් කීපයක් සාකච්ඡා කරනවා. අද මූලික අවස්ථා ටික ඔයගලගේ විභාගයට එන්න පුළුවන්. සායත්ත හා පරායත්ත අවස්ථා දෙකෙන් යන මූලික ටික තමයි කතා කරන්නේ. හරි හරි දැන් මේකේ ඔන්න බලන්න පුතේ මම හදනවා මේකේ ඔයගොල්ලෝ දන්න මෙන්න මේ අවස්ථා ටික එන්න බෑ. ඇයි එන්න බෑ? දැන් පළවෙනි පෑන නිල් පෑනක් එළියට ගත්තා නම් ඒ නිල් පෑනම දෙවෙනි අවස්ථාවේ එළියට ගන්න බෑනේ. එහෙනම් මේ අවස්ථාව මාක් කරන්න බෑ. හැබැයි මේක පුළුවන්. පළවෙනි අවස්ථාවේ B2 කියන නිල් පෑන ඇවිල්ලා දෙවෙනි අවස්ථාවේ B1 කියන නිල් පෑන එන්න පුළුවන්. ඒක නිසා මේකත් පුළුවන් B3 කියන නිල් පෑන ඇවිල්ලා පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ B1 කියන නිල් පෑන එන්න පුළුවන්. මෙතන පළවෙනි අවස්ථාවේ R1 කියන රතු පෑන ඇවිල්ලා දෙවෙනි අවස්ථාවේ B1 කියන නිල් පෑන එන්න පුළුවන්. එහෙනම් පුතේ මම මේ ලකුණු කරන අවස්ථා ටික දිහා හොඳට බලන්න. මෙන්න මේ අවස්ථා ටික ගැටලුවක් නෑන පුළුවන් නේද? මේ අවස්ථා ටිකක් එන්න පුළුවන්. ඒක නියදී අවකාශයේ මෙන්න මේ ටික මාක් වෙන්න බෑ. මේක ලකුණු වෙන්න බෑ. ඇයි ලකුණු වෙන්න බෑ? උතේ B3 කියන නිල් පෑන පළවෙනි අවස්ථාවේ ආවම ඒක ඇතුළට ගන්න නැතුණි දෙවෙනි එක ගන්න. එතකොට B B3 කියන නිල් පෑන දෙවෙනි අවස්ථාවේ ඉන්න බෑ නේද? R1 කියන රතු පෑන පළවෙනි අවස්ථාවේ එළියට ගත්තා නම් ඒක නොදාන්නේ දෙවෙනි පෑන ගන්න. එතකොට R1 දෙවෙනි අවස්ථාවේ ඉන්න බෑ. ඒක නිසා මෙතන 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 ලක්ෂ 4ම නිදමස් වෙනවා. ඒ අවස්ථාව 4ම නියදී අවකාශයේ තියෙන්න බෑ. ඉතින් ගොඩාක් අය මේකේ m s ගණිද්දි ඔන්න වැඩේ කාගත්තා. මේ හොඳට වැඩ ගන්න අය. හරි දෙන්නෙක් සාහිත්‍යය තරෂිනේ දෙන්නෙක්ම මේ පැත්තත් පහයි මේ පැත්තත් පහයි පතර පහ විදි පහයි කියලා. ඔව් පතර පහ විදි පහ තමයි. නමුත් මේ අවස්ථාව පහම මොකද වෙන්නේ? ඒ අවස්ථාව පහම නැහැනේ පුතේ. ඒ අවස්ථාව පහම ගන්න විදියක් නැහැ. ඇයි? ඒ අවස්ථාව පහම නියදී අවකාශයේ නැහැ. නියදී අවකාශයේ නැත්තම් ඒ අවස්ථාව බලපුම වෙලා ඒක ns එකට ගන්න බෑ. එහෙනම් ns කීයද? 20යි. නියදී අවකාශයේ අවස්ථාව 20යි දෙන්නේ. මේ පහනේ. හරි හිතට මතක තියාගන්න ඕනේ. දැන් දැක්කම කොච්චර ලේසි වුණත් එතන වරද්දගත්තනේ ඔයාලා දෙන්න. නේද? තව කී දෙනෙක් වරද්දගත්තද කියලා මම දන්නේ නැහැ. මොකද මට ෆොටෝ එවුවා කියන මම ඔය කියන්නේ. හරි. එතකොට අහනවා පුතේ. නම් පළවෙනි රෝ එකක්. ප්‍රධානන්නේ පළමු පෑන නිල් පෑනක් වීමේ සම්භාවිතාව. හැබැයි පළමු පෑන නිල් පෑනක් වීම කිව්වහම මට දෙවෙනි පෑන අදාළ නැහැ. පළමු පෑන නිල් පෑනක් වුණා නම් ඇති. පළමු පෑන නිල් පෑනක් වුණා. බලන්න මේ 2යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 20න් 12යි. පළමු පෑන නිල් පෑනක් වීම 20න් 12යි ඔච්චරයි. ඔන්න තරල කරලා ලියන්න. දෙවෙනි දෙවෙනි එකේ මොකක්ද අහන්නේ පුතේ? දෙවන පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව. දෙවන පෑන රතු පෑනක් වීම. යන්න දෙවන පෑනනේ. දෙවන වර ගැනීම මේ පැත්තදී. මෙතනත් මෙතනත් අවස්ථා දෙකේම දෙවන පෑන රතු පෑනක්. මෙතනත් එමය මෙතනත් එමය මෙතනත් එමය මෙතනත් එමය. දෙවන පෑන රතු පෑනක්. මට ආදරණීය බලවේගී කෙනා හවුල් වුණා. දෙවන පෑන රතු පෑනක් වෙලා තියෙන එකයි දෙකයි 3යි 4යි 5යි 6යි 7යි. 20න් 6යි. අවස්ථා 6යි. තුන්වෙනි වැඩිලඟේ කියන්නේ අවස්ථා දෙකම එකම වර්ණයේ නිල් පෑනක් ලැබීම. අවස්ථා දෙකම එකම වර්ණයේ. අර කලින් වගේ දැන් මොන මේ ටික ගත්තොත් අවස්ථා දෙකේම නිල් පෑනක් ඇවිල්ලා තියෙනවා. මම මේ මාක් කරලා දෙන්නුනේ. අවස්ථා දෙකේම නිල්. අවස්ථා දෙකේම නිල්. ඒ වගේම මෙන්න මෙතන අවස්ථා දෙකේම රතු.
පළවෙනි අවස්ථාවත් රතු දෙවෙනි අවස්ථාවත් රතු පළවෙනි අවස්ථාවත් රතු දෙවෙනි අවස්ථාවත් රතු හැබැයි පළවෙනි අවස්ථාවේ ආරතු දෙවෙනි අවස්ථාවේ ආරතු නේද පළවෙනි අවස්ථාවේ ආරතු දෙවෙනි අවස්ථාවේ ආරතු මොකද පළවෙනි අවස්ථාවේ R1 ආවම දෙවෙනි අවස්ථාවේ R1 එන්න දැන් මේ අවස්ථාව දෙකම මිස් මේ දෙක විතරයි තියෙන්නේ එතකොට මෙතන පොදේ 6යි 6යි සර 3යි 3යි 6යි 6යි 2යි කියන එක තමයි 8යි 20යි හරි අවෙනි එක කොහොමද මේ හරියන්නේ මේක වෙන පුළුවන් එක මේ හතර පහ මොකක්ද අහන්නේ පළමු අවස්ථාව පමණක් නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව පළමු අවස්ථාව පමණක් නිල් පෑනක් අපිට දෙවැනි අවස්ථාවේ නිල් පෑනක් එන්න බෑ එතකොට මට මෙන්න මේ සෙට් එකම ගන්න බෑ මේ ටිකම ගන්න බෑ පළවෙනි අවස්ථාව නිල් තමයි මේ පළවෙනි අවස්ථාව නිල් තමයි හැබැයි දෙවැනි අවස්ථාවේ නිල් නෑවිලා තියෙනවා අහන්නේ පළමු අවස්ථාව පමණක් නිල් පෑනක් වීමේ සම්භාවිතාව එතකොට පුතේ වා යන්න ඕනේ මෙන්න මෙතනට මෙන්න මේ විදිහට හරි ඉතින් ඔය විදිහට තව කාඩ් පත් පෑ එහෙම එහෙම දෙන්න පුළුවන්. මේක මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම. මම මේක කිව්වේ මල්ලෙන් එළියට ගත්තා. ගත්ත එක නොදා දෙවෙනි එක ගන්න. කොහොමද මම කියන්නේ? ඔන්න හොඳට අහන්න ඉන්න හොඳේ. අමෝද්ද ෂුවර් නැති නිසා ඇව්වේ නැල්ලු අහලා ගන්න හිතට. හරි ෂුවර්. ඒක කොහොමද ෂුවර් නැත්තේ? ආ මෙච්චර පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඔන්න ඊළඟ එක රුක්සට අහන එක නම් මම මොකද දෙවන්න ඕනේ හරි හරි ඔන්න හොඳට අහගන්න පුතේ මෙතන ඔයගොල්ලන්ට වටන දැන විභාගෙදී අපි මේ විදිය ගණන් හදලා හදලා යනවනේ ඇත්තටම මම මේ කතා කරපු ආකාර දෙකේ ගණන් විතරයි එන්න පුළුවන් හැබැයි විභාගෙදී ඔයගොල්ලන්ට මේක වරද්දන වරද්දන්නේ මෙන්න මේ දැන් හොඳට අහගෙන මම මේ කියන දේ පළවෙනි එකේදී අපි කිව්වේ බෝලයක් හරි මොකක් හරි ඉවතට ගත්තා ආයි මල්ලට දැම්මා දෙවනි බෝලේ ගත්තා එහෙමනේ මං කියුවේ මල්ලෙන් බෝලයක් ඉවතට ගත්තා වර්ණය බැලුවා මල්ලට දැම්මා දෙවෙනි බෝලේ ගත්තා හරි ඔන්නේ පළවෙනි වර්ගයේ පරීක්ෂණ දෙවෙනි එකේදී මල්ලෙන් බෝලයක් ඉවතට ගත්තා ඒක මල්ලට දැම්මේ නෑ දෙවෙනි බෝලේ ගත්තා ඒක මල්ලට දැම්මේ නෑ දෙවෙනි බෝලේ ගත්තා දැන් මේ මල්ලට දැම්මේ නෑ දෙවෙනි බෝලේ ගත්තා කියන එක මෙන්න මෙහෙම කියනවා මෙන්න මෙහෙම කියනවා මල්ල කරත් බෝල පහක් හා නිල් බෝල තුනක් ඇත හරි කමල් ඉන් බෝලයක් ඉවතටගෙන අමරට ලබා දී තමාමටද බෝලයක් ලබා ගන්න. කමල් ඉන් බෝලයක් ඉවතටගෙන අමරට ලබා දී තමාමටද නැවත බෝලයක් ආපු ලෙස ලබා ගැනීම. දැන් මොකද වෙන්නේ? දැන් කොතනවත් කිව්වේ නෑ මල්ලෙන් බෝලයක් ගෙන නැවත මල්ලට නොදමා දෙවනවර බෝලයක් ගනී කියලා කිව්වේ නෑ. හැබැයි ඒක ව්‍යංගයෙන් කිව්වා කොහොමද? කමල් ගත්ත බෝලයක් අරගෙන අමරට දෙනවා. අමර කියන්නේ කමල් නෙමෙයි වෙන කිසිෙන්නේ. නේද? අමරට දීලා කමල්ට දැන් බෝලයක් ගන්නවා. අමරට දෙනවා බෝලේ දැන් තමන්ට බෝලයක් ගන්නවා. එතකොට අපි එතනින් තේරුම් ගන්න ඕනේ පළවෙනියට ගත්ත බෝලේ නැවත මල්ලට නොදා තමයි දෙවනවර බෝලේ ගන්න කියන්නේ. පැහැදිලි නේද? අන්න ඒ වගේ පුතේ අවස්ථා දෙකේදීන පරායත්ත බව ඕගොල්ලන්ට ව්‍යංගයෙන් දෙනවා. වෙනත් වචන වලින් දෙනවා. එතකොට ඕගොල්ලෝ මොකෝ කරන්නේ? වරද්ද ගන්නවා. වරද්ද ගන්නෙ නෑ දැන් ඔයගොල්ලෝ දැන් දන්නවනේ දෙන විදිය. හරි ඒක නිසා එයාට අපි මේවා ගැන කතා කරා ලක්ෂ ප්‍රස්තාරගෙන නැත්තම් පොඩු දැලුවේ. දැන් යම් රුක්සටහන. ඒකත් හරි ෂෝක් වැඩක් පුතේ. මේකම තමයි. හරි ලියන්න මෙහෙම රුක්සටහන් මගින් සම්භාවිතාව ගැටළු විසඳීම. රුක්සටහන් මගින් සම්භාවිතාව ගැටළු විසඳීම. බෝඩ් ගන්නවා කාඩ් පත් ගන්නවා බෑන් ගන්නවා ඕවා තමයි ඉතින් තියෙන්නේ රුක් සටහන් මගින් රුක් සටහන් රුක් සටහන් මගින් සම්භාවිතාව ගැටළු විසඳීම
උදේ රුක් සටහනක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ මොකක්ද කියලානේ රුක් සටහනක් එහෙම මෙන්න මෙයා මාත් බෙදි බෙදි යන්නේ රුක් සටහන අතු අතු වලින්නේ අපි මේ රුක් සටහන මොන යන්නේ නේ සමහර මේක අතු තුනක් කියනවා පුළුවන් මේ ඉන්නේ ඔය දින රුක් සටහන මෙන්න මේ වගේ රුක් සටහන කියන සම්භාවිතාව ගැටළු විසඳන මේක අධ්‍යයන තුනකට ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අධ්‍යයන දෙකේ විතරයි ඉන්නේ. අධ්‍යයන දෙකේ වා. හරි. හරි. අත තුනක් තියෙන වෙන්න පුළුවන්. හරි. ඔයිට අත දෙක තියෙනවා තමයි භාග වලට ඇවිල්ලා තියෙන්නේ ඉතින් දැනට. හරි. මේවට තමයි කියන්නේ රුක් සටහන කියලා. අපි බලමු කොහොමද රුක් සටහනකින් සම්භාවිතාව ගැටළු විසඳන්නේ කියලා. හරි. දැන් මෙතනදී මියදී අවකාශය නෙමෙයි අපි රුක් සටහන දක්වන්නේ. කෙලින්ම සම්භාවිතාවම තමයි අවස්ථා දෙකේදී වෙන වෙනම රුක් සටහන දක්වලා ගැටළුවට යන්නේ. හරි ලියන්න අධියර දෙකක් යටතේ නැත්නම් පියවර දෙකක් යටතේ අධියර දෙකක් එහෙම නැත්නම් පියවර දෙකක් යටතේ හෝ කිහිපයකින් සිදුවන පරීක්ෂණයක සිදුවන පරීක්ෂණයක එක් එක් අධියර සඳහා රුක් සටහන් ඇඳීමෙන් සම්භාවිතාව සෙවිය හැකියි සම්භාවිතාව සෙවිය හැකියි සම්භාවිතාව සෙවිය හැකියි හරි මේක හරි ලේසි පුතේ නේ වැඩේ අපි උදාහරණයකින් වැඩේ කතා කරමු ලියන්න උදාහරණයක් ඉතින් බෑන් බෝල කාඩ් ඔය තමයි ගන්න වෙන්නේ හොඳේ ලියන්න මෙහෙම රතු පෑන් තුනක් හා නිල් පෑනක් රතු පෑන් තුනක් හා නිල් පෑනක් ඇති පෙට්ටියකින් රතු පෑන් තුනක් හා නිල් පෑනක් ඇති පෙට්ටියකින් අහඹුලෙස පෑනක් ඉවතටගෙන ඒ වර්ණය පරීක්ෂා කර බලා නැවත මල්ලට දමා පෙට්ටියට නේ නැවත පෙට්ටියට දමා තවත් පෑනක් ඉවතට ගන්න මෙහෙම මම හරියටයි කියන්නේ රතු පෑන් තුනක් හා නිල් පෑනක් ඇති පෙට්ටියකින් අහඹු ලෙස පෑනක් ඉවතටගෙන වර්ණය පරීක්ෂා කර බලා නැවත පෙට්ටියට දමා තවත් පෑනක් ඉවතට ගන්න. තවත් පෑනක් ඉවතටගෙන වර්ණය පරීක්ෂා කරනවා. හරි. ඕක තමයි මගේ පරීක්ෂණය. අවස්ථා දෙකයි. පෙට්ටියේ තියෙන පොතේ ඔක්කොම පෑන් හතර. පෑන් හතරෙන් තුනක් රතු. එකක් නිල්. මම අහඹුලෙස පෑනක් ගන්නවා එළියට. අරගෙන වර්ණය පරීක්ෂා කරලා බලලා ආයි පෙට්ටියෙම දාන්න. දාලා තව එකක් එළියට ගන්න. ඒක තමයි මගේ පරීක්ෂණය. පැහැදිලිනේ ඔයගොල්ලන්ට. පුතේ, ඔක කොටු දැලේ දක්වන්න පුළුවන්. නියදී අවකාශයේ කොටු දැලේ දක්වන්න පුළුවන්. හැබැයි මේ නියදී අවකාශයනේ කෙලින්ම සම්භාවිතාව රුක්සටහනෙන් දක්වන්න යන්නේ. පුතේ මෙන්න පළමු ගැනීම. මම බලන්න. පළමු ගැනීම. මෙච්චරයි. මෙතනින් වැඩි පටන් ගන්න. මෙහෙම මෙහෙම යනවා. එක අත්තක ලියනවා රතු කියලා.
ඔන්න ආර අපර දාන්න පුළුවන් අනිත් අත්ති ලියනවා නිල් කියලා බී අපර දාන්න පුළුවන් කැමතිද දැන් ඔක්කොම බෑන් කීයක් තියෙනවද පුතේ මේ පෙට්ටිය හතරයි හතරෙන් තුනක් රතුයි එහෙනම් රතු අත්ති ලියනවා හතරෙන් තුනයි නිල් අත්ත මත ලියනවා මෙන්න අත්ත මත දෙවුවත් යට දෙවුවත් ගැටලුවක් නැහැ හතරෙන් එකයි සාමාන්‍යයෙන් අත්ත මත තමයි අපි ලියන්නේ හරි සාමාන්‍යයෙන් කියන්නේ අත්ත මත හරිද දී ඉඳන නිසා ඉස්සරහට ඉස්සරහට යනකොට කියන්නේ අත්ත මත හරි දැන් පැහැදිලිද මං කියපු දේ හරි දැන් මේ කෙලින්ම සම්භාවිතාව කියන්නේ මොකද මේ නියදී අවකාශය නෙමෙයි පොඩු දැලේ දැන් මේ නියදී අවකාශය මේ කෙලින්ම සම්භාවිතාව පැහැදිලිද ඔන්න පළවෙනි අවස්ථාව මොකෝ කරන්නේ මං පෑනක් ගන්නවා හරි ඔක්කොම පෑන් හතරක් තියෙනවා එහෙනම් රතු පෑනක් වීමේ සම්භාවිතාව හතරෙන් තුනයි නිල් පෑන් එකයිනේ තියෙන්නේ නිල් පෑනක් වීමේ සම්භාවිතාව හතරෙන් එකයි ඔච්චරයිනේ ඔය පළමු කෙනෙක් හරි ඔන්න මං දෙවන අවස්ථාවට යනවා එහෙම නැත්නම් දෙවන කෙනෙක් දෙවන කෙනෙක් දැන් දෙවන ගැනීමට යනකොට උදේ පළවෙනි අවස්ථාවේ පෑනක් ඇවිල්ලා දෙවෙනි පෑන ගන්නට මේ යන්නේ දෙවෙනි අවස්ථාවට මේ යන්නේ සමහර විට පළවෙනි අවස්ථාවේ රතු පෑනක් ඇවිල්ලා දෙවෙනි අවස්ථාවේ උදේ රතු පෑනක් වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ රතු පෑනක් ඇවිල්ලා දෙවෙනි අවස්ථාවේ උදේ නිල් පෑනක් වෙන්න හැබැයි පළවෙනි අවස්ථාවේ නිල් පෑනක් ඇවිල්ලා දෙවෙනි අවස්ථාවේ රතු පෑනක් වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ නිල් පෑනක් ඇවිල්ලා දෙවැනි අවස්ථාවෙත් නිල් පෑනක් එන්න පුළුවන්. දෙවැනි අවස්ථාවට යනකොට මේ වගේ අතු දෙකක් එනවා. ඇයි අතු දෙකක් එන්නේ? මොකද පළවෙනි අවස්ථාවේ රතු පෑනක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාවේ නිල් පෑනක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාවේ රතු පෑනක් ඇවිල්ලා දෙවැනි අවස්ථාවේ රතු පෑනක් ආවා නම් මෙතෙන්ට යන්නේ. පළවෙනි අවස්ථාවේ රතු පෑනක් ඇවිල්ලා දෙවැනි අවස්ථාවේ නිල් පෑනක් ආවා නම් මෙතෙන්ට පළවෙනි අවස්ථාවේ නිල් පෑන ඇවිල්ලා දෙවෙනි අවස්ථාවේ රතු ආවා නම් මෙහෙම යන්නේ නිල්ලා නම් මෙහෙම යන්නේ උදේ එතකොට මම මේ අත්ත මත ලියන්නේ හතරට මොකද පළවෙනි පෑන එළියට අරගෙන වර්ණය බලලා ආයි දානවනේ දැන් දැම්මට පස්සේ තාමත් ඒකේ රතු ඔක්කොම පෑන් හතරයි රතු පෑන් හතරෙන් එකයි තාමත් නිල් පෑන් එකයි තියෙන්නේ හතරෙන් එකයි පළවෙනි අවස්ථාවේ නිල් පෑනක් ආවා නම් එයා අපහු දානවනේ මලට දෙවැනි අවස්ථාවේ ගන්නකොට පළවෙනි අවස්ථාව දෙවැනි අවස්ථාව කරේ බලපෑමක් ඇති කරන්නේ සවයක් තමයි. එතකොට පළවෙනි අවස්ථාවේ නිල් පෑනක් ඇවිල්ලා දෙවැනි අවස්ථාවේ රතු පෑනක් එන්න පුළුවන් සම්භාවිතාව 4/3යි. පළවෙනි අවස්ථාවේ නිල් පෑනක් ඇවිල්ලා දෙවැනි අවස්ථාවේ නිල් පෑනක් එන්න පුළුවන් සම්භාවිතාව කියන 4/3. හරිනේ? හරිම හරයි. මොනක තමයි? සම්භාවිතාව කෙලින්ම අවස්ථා දෙකට අනු දක්වලා දෙන ඔන්න රුක්සනම දැන් මොන මේක හම්බුනේ මම මේ අත් දෙකේ නිමීම කියොත් මේකෙන් කියන්නේ පළවෙනි අවස්ථාවේ රතු දෙවෙනි අවස්ථාවේ රතු අවස්ථා දෙකේම රතු පෑනක් ලැබීම තමයි මේ නිමීමවත් මේකද කියනකොට අවස්ථා දෙකේම රතු පෑනක් මම මේ අත් දෙකේ ඉන්නා මෙහෙම ආවොත් මේකෙන් කියන්නේ මුල් අවස්ථාවේ රතු ලැබී දෙවන අවස්ථාවේ නිල් ලැබී මුල් අවස්ථාවේ රතු දෙවන අවස්ථාවේ මම මෙහෙම කියව. මෙහෙම කිව්ලා පළවෙනි අවස්ථාවේ නිල් ලැබී දෙවන අවස්ථාවේ රතු ලැබීම. මම මෙහෙම කිව්වොත් පළමු අවස්ථාවේ නිල් ලැබී දෙවන අවස්ථාවේ නිල් ලැබෙන අවස්ථා දෙකෙන් පිටයක් ලැබෙනවා. බලකොට සම්භාවිතාව කියන්නේ මම චුට්ටියට ලියනමයි මෙතන තියෙන්නේ අවස්ථා දෙකදීම රතු පෑනක් ලැබීම අවස්ථා දෙකේදීම රතු පෑනක් ලැබීම බලන්න මේ අත්ත මත 4 3 මේ අත්ත මත 4 3 මට ලියන්න පුළුවන් පුතේ 4 3 ගුණ කිරීම 4 3 4 වරක් 4 16යි 3 වරක් 3 9යි 16 9යි මම මේ අත්ත දිගේ ආවා මම මෙතන කෙලවර දෙන්නේ දැන් එන්න මෙහෙමනේ මෙහෙම ගියා මෙහෙම ආවා ඒ කියන්නේ පළමු අවස්ථාවේ රතු ලැබී දෙවන අවස්ථාවේ නිල් පෑනක් ලැබීම මම ලියන්න මේ විදිහට පළමු අවස්ථාවේ රතු ලැබී දෙවන අවස්ථාවේ නිල් පෑනක් ලැබී දෙවන අවස්ථාවේ නිල් ලැබී කොහොමද කියන්නේ හතරෙන් තුන ගුණ කිරීම හතරෙන්
අතරෙන් තුන ගුණ කිරීම හතරෙන්. ඊළඟට තුන් වරක් එක තුනයි හතර වරක් කරලා 16යි. 16න් තුනයි. මම මේ අත් දෙකේ මෙතෙන්ට එනවා. මම මෙතෙන්ට එනවා නම් එන්නේ අපි දන්න මෙහෙමනේ ඉන්නෝනේ මෙහෙම. පළමු අවස්ථාවේ නිල් ලැබි දෙවන අවස්ථාවේ රතු පෑනක් ලැබි. පළමු අවස්ථාවේ නිල් ලැබි දෙවන අවස්ථාවේ රතු පෑනක් ලැබි. යදෙන හතරෙන් එක ගුණ කිරීම හතරෙන් තුන. හතරෙන් එක ගුණ කිරීම හතරෙන් තුන. මොකද වෙන්නේ පුතේ? එක කරත් තුන තුනයි හතර අරක් කරලා 16යි. ඒ 16න් තුනයි. මෙතන එන්නේ පුතේ අවස්ථා දෙකේම නිල් පෑනක් ලැබීම. අවස්ථා දෙකේම නිල් පෑනක් ලැබීම. කොහොමද පුතේ ගන්නෙ? හතරෙන් එක ගුණ කිරීම හතරෙන් එක. කොහොමද එන්නේ එතකොට අවස්ථා දෙකේම නිල් පෑනක් ලැබීම? හතරෙන් එක ගුණ කිරීම හතරෙන් එක. එකක් එක එකයි හතරක් හතර 16. 16 එක. අවස්ථා දෙකේම නිල් පෑනක් ලැබෙනවා. පුතේ. ඉවර තියෙනවා. I like කබල නේද? එක එක පැති වලට එක එක වෙලාවට කපන්න ඉතින් ලීව් වෙනවා. තමයි මෙසේජ් කරලා තියෙනවා පුතේ රෙකෝඩින් එක ගන්නවා ඉතින් බය වෙන්න එපා අපි අපට ලයික් කැපුවොත් තමයි ඔන්න එතනින් යාර වැඩේ වෙන්නේ හරි එහෙමනම් අදිස්සිය හරි ඕගොල්ලෝ ඔක්කොම මීන් එකෙන් ලීව් වල යන්න මොකද ලයික් කැපුවොත් පැය භාගයක් යනවා ලයික් දෙන්නේ නැහැ නේද දන්නවනේ ඔයගොල්ලෝ නේද දැන් ඔයගොල්ලෝ එක එක පැති වල කපන්න කලින් දැන් ගාල්ල කැපුවා සමිදි ගියා දැන් ඔන්න උඩුගම මෙහා පැත්තට උඩුගම නේ ඔය දෙය පැත්තට කියන්නේ අමොන් දෙලා ඇවිත් ලයික් කපනවා හරි හරි එහෙම තමයි ඉතින් තව ටික දවසක් යනවා නේද බලාගාරේ මොකද්ද අවුලක් නෝනේ මම මේක නිකන් හිතන්න පොටු දෙලෙන්ද කියන්නේ මම මේක පොටු දෙලෙන්ද එතකොට රතු පෑන් 1යි 2යි 3යි නිල් පෑන් 1යි මේ අදින්නේ නියදි අවකාශය හොඳේ පළමු දෙවන R1 R2 R3 B1යි නේද R1 R2 R3 B1යි පළවෙනි පෑන ආපහු පෙට්ටියට දාලා තමයි දෙවෙනි පෑන ගන්නෙ. ඒක නිසා මේ හැම අවස්ථාවකම උදේ නිරූපණය කරන්න පුළුවන් මේ. හැම අවස්ථාවකම නිරූපණය කරන්න පුළුවන්. හැම අවස්ථාවකම පුළුවන්. හරි? මේ පොඩු දෙලේ යන්නේ. ඒක කියලා නම් නිකන් යන්න දෙන්න ඕනේ. මම අහන මෙහෙම ඔක්කොම අවස්ථා ගියත් නේද 16ක් තියෙනවා. ඔක්කොම අවස්ථා 16ක්. අවස්ථා දෙකේම රතු පෑනක් ලැබීම ගත්තොත් මේ පළමු අවස්ථාව මේ දෙවන අවස්ථාව මෙන්න අවස්ථා දෙකේම රතු පෑනක් ලැබෙනවා 16 නම් හරිද අවස්ථා දෙකේම රතු පෑනක් ලැබීම 16 නම් හැබැයි ඒකේ ෂොක් එක දිලිසි දිලිසි අවස්ථා දෙකේම නිල් පෑනක් ලැබීම මෙච්චරයි 16 එකයි දෙකේ ලස්සන දැක්කද පළමු අවස්ථාවේ රතු පෑනක් ලැබී දෙවන අවස්ථාවේ නිල් පෑනක් ලැබීම පළමු අවස්ථාවේ රතු දෙවන අවස්ථාවේ නිල් හරි 16 තුන අතර තියෙන්නේ බලමු මේකේ එහෙමද කියලා පළමු අවස්ථාවේ රතු වෙලා දෙවන අවස්ථාවේ නිල් වෙනවා මෙන්න පළමු අවස්ථාව රතු පළමු අවස්ථාව රතුනේ මේ හැම එකම පළමු අවස්ථාව රතු හැබැයි මේ 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 ටිකේ පළමු අවස්ථාවයි දෙවන අවස්ථාවයි දෙකම රතු පළමු අවස්ථාවේ රතු ලැබී දෙවන අවස්ථාවේ නිල් පෑනක් ලැබී මෙන්න මේ අවස්ථාව වර්ධි හරිද ඊළඟට ලැබින්නේ අය ඊළඟට මොකද්ද? පළමු අවස්ථාවේ නිල් ලැබී දෙවන අවස්ථාවේ රතු පෑනක් ලැබීම. පළමු අවස්ථාවේ නිල් දෙවන අවස්ථාවේ රතු. පළමු අවස්ථාවේ නිල් කියන්නේ මෙන්න මේක. නිල්. මේ හැම එකම පළමු අවස්ථාවේ නිල්. හැබැයි මෙතන පළමු අවස්ථාවේ නිල් දෙවන අවස්ථාවේ නිල්. අපෙන් අහන්නේ පළමු අවස්ථාවේ නිල් ලැබී දෙවන අවස්ථාවේ රතු පෑනක් ලැබීම නිල්. ආසෙන් තමයි. මෙදී ෂොක් එක. දැක්කනේ. එහෙනම් අපි උදේ මේ රුක්සකහනේ සරි කොටු දෙලේ නියදි අවකාශය දක්වලා ඔයගු සම්භාවිතාවයම තමයි රුක්සකහනේ අදියර දෙකේ හැබැයි මේ නියදි අවකාශය නෙවෙයි කියන්නේ සම්භාවිතාව දෙලින් කියන්නේ. මෙලියට සම්භාවිතාව.
පළමු අවස්ථාවේදී ඔක්කොම පෑන් හතරක් තියෙනවා හතරෙන් තුනක් රතුයි මුල් අවස්ථාවේ රතු පෑන් එක ගන්න හතරෙන් තුනයි සම්භාවිතාව ගන්න හතරෙන් එකයි ඈ අවස්ථා දෙකේදීම රතු පෑනක් වෙන්න නම් අපි මේ අතේ දී ඉස්සරහට යනවා මේ හතරෙන් තුනක් හතරෙන් තුන කියනවා 16 නම් මුල් අවස්ථාවේ රතු වෙලා දෙවන අවස්ථාවේ නිල් වීම හරි හරි පුළුවන් නේ පුතේ මේක අරගෙන ගන්න ඉක්මන් කරන්න මේ මෙහෙම ඉස්සරහා මේ විදියට ලියන්න ඕනේ නැහැ හොඳේ මම මේ පළවෙනි එකේ නිසා මේ විදියට ලියනවා ලියන්න ඕනේ නැහැ
Dan mengin ahanna puluwam prashna kīpayakata api yamu puluwam. Mengin ahanna puluwam prashna kīpayakata. Dan metana tiyena ettarama prashna hatarak vidiyata ahanna puluwam deka. Me hatarama prashna vidiyata ahanna puluwam ne. Avastha dekedima ratu payanak labime sambhavithawa. Oyanna kiyuwoth ahara vidiyata thamai nayi. Palamu avasthave ratu payanak labi devana avasthave nil payanak labime sambhavithawa ahanna puluwam me vidiyata thamai. Palamu avasthave nil payanak labi devana avasthave ratu payanak labime sambhavithawa ahanna kiyuwoth me vidiyata. Avastha dekedima nil payanak labime sambhavithawa ahanna kiyuwoth me vidiyata. Hari onna me avastha tika oyata amatharawa thawa ahanna puluwan ne puthe ek ek vidiya prashna. මම මේ වගේ කීපයක් ගන්නම් ඔන්න ලියන්න එකක් නේ එන්න එකක් ලියන්න අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් යුක් පෑනක් ලැබීමේ සම්භාවිතාව සොයමු අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් යුක් පෑනක් ලැබීමේ සම්භාවිතාව සොයමු ලියමු අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් යුක් පෑනක් ලැබීමේ සම්භාවිතාව සොයමු මම මොකද වෙන්නේ Pada bem, mei akali gilio, pada bem iawas tawe tra, deba iawas tawe tra, ane nan dase nawei gilio. Mei akali gilio, pada bem iawas tawe tni, deba iawas tawe tni, dase nge, awas tade kene kamor mei akali mei akali gilio. Awas tade kene kamor mei akali mei akali gilio. Ita kora kute mahat doa kara none, dase nawei ate, ika tuka nama, dase. Ini dah sendang, Awasta dekem ekaka wat ratu payanak labime sambhavita. Ekaka wat kiyuwa awasta dekema wat awulak ne. Dai ekaka hari ratu payanak kenne. Api me yatta digiyiyo. Dase nawa. Hari ne? Dekema wat awulak ne ekaka wat kiyala ne kiyanne. Mama me yatta digiyiyo. Palaweni awasthave ratu deweni awasthave ne awulak ne palaweni awasthave innawa ne. Mam meyak tadi gayo, palagi ni awas tawe ni, dia ni awas tawe ni, awulak ni kaki hari, tapi meyak tadi gayo hangare, awas tawe gayo mandi, eka ka watra tu bayana kati no na, meka, 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 onno ya tutu na gana kudo, ina kudo ya tutu na eka tu bala na, dasen na le, dasen tu na, dasen, kiri ni kudo, dasen pala kudo, pedri ni kudo. Ikat apa? Enam orang ini meyak terdiri menjadi apa? Palingan ini kan, satu dewan ini kan ini, ekai satu belati. Meyak terdiri dari palingan ini kan ini, dewan ini kan satu, ekai satu belati. Enam meyak terdiri dari mana? Meyak terdiri yang apa? Pada awastha dekam apa? Meyak awastha yang apa? Awastha dekam new. Enam awastha dekam ekak pemana kalau tuh banyak tiap mana meyak dekam mana itu kerana mereka udah tuh dasen tuh mana? Ekak tuh diri mana? Dasen tuh. Ini tuh kita dasen hai ini. Hari, lihat negara,
peti eka peti eka ratu pata khat ratu ini dulu namanya yang ini jadi mata kerja di mana place ratu pata khat tunak ha nil pata khat dekat ke ratu pata khat tunak ha nil pata khat dekat ke Khat patak iwatata genan Khat patak iwatata genan Khat patak iwatata genan I warna pariksha kala I warna pariksha kala Nevata pettiyata nodawa නැවත පෙට්ටියට නොදමා නැවත පෙට්ටියට නොදමා යලි කාඩ් පතක් ඉවතට ගෙන යලි කාඩ් පතක් ඉවතට ගෙන වර්ණය පරීක්ෂා කරේ වර්ණය පරීක්ෂා කරේ Ayo, koma bahai, atau ya waktu naik, nilpaat kaat kata kita di ini sampah kita apa ini, pahin dekai, nilpaat dewa dekai, ini koma bahai, ini nilpaat kaat kata kita di ini sampah kita apa ini, mana dewa ni awas tahu ada yang mana tuh deh, udah mata kita diaga nih, kalau godak selagi lima pilih nih, dewa ni awas tahu ada yang mana, godak selagi lima pilih nih, ini Palamu ganima kalla, ek aatpada nevata daanne thune devani eka ganne. Dan mama me attadige issarata yanakota me ruk me attadige issarata yanakota upakalpana kalla deenne. Ratu kaatpada eliyata aawa kiyala. Hari mokak eliyata aawa mona kaat ekak eliyata aawa devani avasthawata yanakota mulu kaat gana hatarai thiyenne. Mulu kaat gana hatarai thiyenne. Ei palaweniyata gatte ekkena aawa athulata nodana devani aawa ganne. Pahedili inne. Ehenam Me akta di gian kora mamai tani ratu mane kati di eka aki ani ratu mane kati eli eka amana meten di hatara kune ratu mane kati eli e inna nisa ena etule ratu mane eka tuna kune dan giri indi kai. Anda me akta di gian me akta di ena kota me akta di ena kora mamai tani ke pala di eki ratu eka kawa dan dewa di eka te ratu eka eli eka amani. Eka nisa mulu kaat gana hatarai. Habai tamak malle dinawa nil paata kaat deka. E deka hema deka. Nil deka. Ada dewani avasthave nil kaat patak labenna dina sambhavitawa hatarin deka. Meten di pahin deka. Dewani kiri hatarin deka. Ehadi. Meten. Me atte. Palamu avasthave nil kaat patak labenna sambhavitawa. Okkoma kaat pat pahak thiyenawa malle. Ekaṭa nil kaat pat dekai thiyenne. Yang paling ini awas tahu nih kan pada kelebihan sambar itu apa yang dekat? Dan dewa ini awas tahu dia apa? Kuhuma kerana, yang paling ini awas tahu di kereta hari dekat dah, netu ini dewa ini awas tahu dia apa? Itu apa? Dewa ini awas tahu kan dah terakhir ini, kan dah terakhir guru kan dah. Tapi meyak tadi game apa yang kita mau kita agen ini? Elliot Darwin nil parteka, Elliot Darwin nil parteka, nil parta dekat itu lebih dulu. Nanti nil parta mereka ini ini, nil parta dekat sama Elliot Darwin. හැබැයි තාම රතු පාට කාඩ් තුන ඇතුලේ තියෙනවා. ඒ නිල් පාට ගන්න දෙක ඊට ඇතුලේ තියෙනවා. එහෙනම් මෙතෙන්ට යනකොට ඔක්කොම කාඩ් හතරයි හතරක් උනේ නිල් එකක් එළියට ඇවිල්ලා තියෙන්නේ. රතු පාට තුන ඇතුලේ තියෙනවා. මවුලක් නෙවෙයි.
නිල් කාඩ් එකක් එළියට ආව දෙවෙනි අවස්ථාවේ හතරක් කරලා තියෙන නිල් කාඩ් එකක් එළියට ආව නිසා නිල් දෙකේ එකයි දෙන්න තුනේ එකයි තුනේ දැන් අවස්ථා දෙකේම අතුමාන වලට ලැබෙන සම්භාවිතාවක් උදේ පහෙන් තුන තුන කිවීම හතරෙන් දෙක සමානයි පස්සාරක් අතර 20යි 3 2 6යි පළමු අවස්ථාවේ රතු දෙවන අවස්ථාවේ නිල් ලැබීම උදේ පහෙන් තුන තුන කිවීම හතරෙන් දෙකෙන් පස්සාරක් අතර 20යි 3 2 1යි නේද පළමු අවස්ථාවේ නිල් දෙවන අවස්ථාවේ රතු ලැබීම කොහොමද එන්නේ පහෙන් දෙක තුන කිවීම හතරෙන් තුන පස්සාරක් අතර 20යි 2 3 6යි කොහෙද හරිනේ මෙතන ඔබ වෙන්නේ පහෙන් දෙක තුන කිවීම හතරෙන් එක අවස්ථා දෙකේම නිකාල් පදක් ගැනීම වසරක් අතර 20යි 2ක් එක දෙකයි කොහොම නේද නේද ලියන්න බලන්න ඉක්මනට හොඳ වෙනවා ඊට පස්සේ ප්‍රශ්න ටික කතා කරමු ඔගොල්ලෝ මේ ඉරිදා මන්දියට එනකොට මේ සම්භාවිතාව පොතක් පොඩ්ඩක් අරන් ඉන්න. හරි මේ මේ නෝට් එක ලියන පොතක් පොඩ්ඩක් අරගෙන ඉන්න. ඒත් එක්කම සංඛ්‍යා ලියන පොත අරගෙන බර සංඛ්‍යා වල පරීක්ෂණය පටන් ගන්නවා. ඒත් එක්කම සම්භාවිතාව අනිවාර්යෙන් ගේන්න. මේක තව ගාණක් එකක් හදනවම හදලා තමයි ඉස්සරහට යන්නේ. ඔය ප්‍රධාන අවස්ථා ටික තමයි අද ඔය පැහැදිලි කරේ. හරි अरे उधर लिया ना ये वाला है ये नंबरे अवस्था देखे हम एकम वर्णन बोले अक्ल भी में संभावित आवश्यक अवस्था देखे हम एकम वर्णन बोले अक्ल भी में संभावित आवश्यक
Dewani ek. Ek avasthavaka wat nil bolayak labime sambhavithawa soyanna. Avasthavaka wat nil bolayak labime sambhavithawa soyanna. Mulla avasthave ratu bolayak labime sambhavithawa soyanna. Mulla avasthave ratu bolayak labime sambhavithawa soyanna. Agayan thunanna. Wait, benar tak? Nah, tu naik deh. WhatsApp tak kerja, kita cuma chat tak kerja aja kita. Jadi kata nanti sebentar hari. Hari, api kata kerana, sujani dalam utar kau bawa mana? Awastha dekemu, ikam warna yang boleh. Apa yang mereka kira? Awastha dekemu, meyak tu dekemu. Awastha dekemu ni, pravastha dekemu, ikam warna yang boleh. Apa yang dia kira kira itu? Wisin hayat, ikatu elnone, wisin dekat, kira dekne, wisin ngatan. Awastha dekemu ikam warna. Hari ni, dewi prasnya hande kau bawa. Dewi prasnya hande kau deh. Ek avasthavaka wat nil bolayak labime. Ek avasthavaka wat kiyuwama avastha dekema nillawak kamanne. Ratu nil onne ek avasthavaka. Nil ratu onne ganath ek avasthavaka nil. Nil nil onne ganath nil. Habai menna meka ikarai nil natte. Enan ekatu wenna ona puthe. Wissin haya wissin haya anith ekkena podu wissin deka. Ohmana ekatu wenna ona padili. Tumini, udah mulai masta air atau boleh apa lagi? Apa itu dewan masta atau apa namanya? Mulai masta air atau boleh apa lagi? Mesam barat. Apa itu nama yang terjadi? Yang ratu. Mulai masta air atau apa lagi? Nih, mulai masta air atau apa lagi? Mulai masta air paman akhir nih. Mulai masta air paman akhir nih. Mesam mulai masta air atau boleh apa lagi? Wah, mereka kerja. Ratu ni. Tapi wisseng hanya kalau green tu wisseng hanya. Kalau hanya ni, itu nanti ni kita tu wisseng dulu. Wisseng hanya kalau green tu wisseng hanya. Wisseng dulu hanya. Nih tu, mau dewi ni apa tak kerja tu nanti tu. Ikhlasta buat ni lagi mana dewi ni apa? Ikhlasta buat ni lagi apa kita? Maker, maker, maker tu ni apa? Kalau green tu wisseng dulu.
orang itu visin dah kata, kamu sorry kami visin dah kata, dewan ini. Bumi ini, paling ini kali visin kan, dewan ini kali visin dah kata, bumi ini kali visin dulu. Hari, then, kami nasi di udah marne, katakan orang bega, api, dadi itu ada. Hari, pukul lantai. Ini pasti kita patang karena niemu ada satu orang patang karena abis angkia kota sehingga ni kulat sambawi tawa dakwa, untuk mulai dalam malam ini dalam modal visi negara kerjanya ni terima modalan te, arah dinas kerana kini lagi ada paper lagi ada dua, ini mana tuh samaan ni kalau beran ni lebih ada dua, pokoknya dua, pokoknya ni, hari, pokoknya dahulat ni agen sa, mana hamba dia mau katakan lagi ini, katakan lagi sesuatu yang penting ini, amar utang ini dan rekod media ai. Iri tak kerja nama ni, tapi ye ke, nanti apa bila nama dua ni, ye kibarai, apa bila kita sambal kita orang orang dekat kita rasa, bela, sanksi apa lagi dah, untuk revision ni kita yang, ada yang mana nak beragam tu deh, siapa yang nak tu, super apa ke, ayuh.